Robust. Thank you. Honorable Lakshman Kiriyalde, you have 13 minutes. Garu Niyojakarga Sabhapatyubadi, Garu Adhikarne Amathyubawa Visin Idiripat Karana Lada Panathrata Api Viruddhathwayak Naha. Api Sampurna Sahayogaya Denawa. Ituba Avasan Keruwe Aluth Viyasthawak Gana. Ituba Kiwwa Rajya Visin Karana Amathyubawa Karala Dena Neethijna Mahathuru. Habai Me Okkoma Rajaye Hitawathun. ඉතින් මම අහන්න කැමති රජයේ හිතවතුන් පමණක් පත් කළා ස්ථිරෝ දෙනාට පිළිගැතක විවස්ථාවක් හදන්න පුළුවන්ද කියලා මම ඉතිහාසයට යනවා 1947 සෝල්බරි සාමිවරයා අපේ රටට ආවම විවස්ථාවක් හදන්න සෝල්බරි සාමිවරයා මේ රටේ තියෙන සියලු දේශපාලන පක්ෂ සියලු ජාතීන් එක්ක සාකච්ඡා කරුවා සියලු දෙනාට පිළිගැතක විවස්ථාවක් හැදුවා සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න 29 වෙනි වගන්තිය ඉදිරිපත් කෙරුවා. ඒ විවස්ථාව නිදාස් විවස්ථාව අන්න ඒ විදිහට හැදුවේ. නිදාස ලැබුණයින් පස්සේ අපි දෙවතාවක් විවස්ථා හැදුවා. බණ්ඩාරනායක මැතිරිගේ ජනරජ විවස්ථාව, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ජනාධිපති ක්‍රමයේ විවස්ථාව. ඒ අවස්ථා දෙකේම මේ රටේ ඉන්න සුළු ජාතීන් විශේෂයෙන්ම ද්‍රවිඩ දේශපාලන පක්ෂ සහභාගී වුණේ. ඉතින් ඒ විවස්ථා දෙක ගැන විවේචනාව ඒක නිසා ඉතින් මම අධිකරණ මැතිතුමාට කියනවා සියලු ජාතීන්ට පිළිගත හැකි විවස්ථාවක් හදන්න නම් සියලු ජාතීන් නියෝජනය වන ආකාරයට කමිටියක් හදලා විවස්ථාවක් නිර්මාණය කරන්න කියලා මම ඔබතුමාට කියන්න කැමතියි අපේ යහපාලන ආණ්ඩුවේ මොන අඩුපාඩුකම් තිබ්බත් අපේ ආණ්ඩුව බලයට පත් වුණයින් පස්සේ ගරු අග්‍රාමාත්‍යතුමා ගේ උපදේශ පරිදි මම සභානායක හැටියට පාර්ලිමේන්තු යෝජනාවක් ගෙනාවා මුළු පාර්ලිමේන්තුවම කොන්ස්ටිටියුන්ට් ඇසම්බලි ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පරිවර්තනය වුණා එක්සත් ජාතික පක්ෂයේ හිටිය මන්ත්‍රීවරු 40යි නමුත් මුළු පාර්ලිමේන්තුව වේදයකට කැමති වුණා අපි මුළු පාර්ලිමේන්තුවෙම කමිටි 20ක් හැදුවා බන්දුල් ගුණවර්ධන මැතිතුමා මුදල් කමිටියේ සභාපති හැටියට වැඩ කෙරුවේ ඒ කමිටි විශ්යෙන් වාර්තා 20ක් දුන්නා පාර්ලිමේන්තු වෙන සියලු පක්ෂ මේ සංවාදයට එක්කව වුණා අන්තිමට අපි දින 75ක් රැස්ුණා අතුරු වාර්තාවක් හැදුවා ඉන්ටර්නල් රිපෝට් එකක් ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුවා 90%ක එකඟතාවයක් තිබුණා මේ මෙහෙයුම් කමිටුවේ ඇතුලේ අන්නේමයි විවස්ථා හදන්න උන ආණ්ඩුවට හිතවත් දීදිට බාතුරු විතර පත් කළා ඔබතුමාගේ පරමාර්ථ ඉෂ්ට වෙන්නේ ඉතින් නෝ නෝ ඩෝන්ට් ඩිස්ටර්බ් මී ඇයි ඔන්ලි 10 මිනිට්ස් යූ නෝ යූ කැන් රිප්ලේ ප්ලීස් ඩෝන්ට් ඩිස්ටර්බ් මී ප්ලීස් ඇයි නීඩ් ඩිස්ටර්බ් යූ නෝ 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 ඇයි කාන්ට් බිකෝස් මයි ඇයි ඩෝන්ට් ටු ඉන්ටරප්ට් මයි ෆ්ලෝ එතකොට දින 72ක් අපි උඩුතට්ටුවේ ගරු අග්‍රමහත්තුමාගේ ප්‍රධානත්වයෙන් රැස්ුණා 90%ක එකඟතාවයක් තිබ්බා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ ආවා අපි ඉන්ටර්නල් රිපෝට් එකක් ඉදිරිපත් කරා පාර්ලිමේන්තුවට අපි අලුත් විවස්ථාවක් අභියස හිටියේ we on the verge of a new constitution 2018 අපේ ආණ්ඩුව විතර හැරියා ඉතින් මම අධිකරණ මැතිතුමාට කියනවා සියලු ජාතීන්ට පිළිගත හැකි විවස්ථාවක් ඇද්දොත් අපේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි අද ජාත්‍යන්තර ප්‍රශ්න පවා ඇති වෙන්නේ මේ රටේ සියලු ජාතීන්ට පිළිගත හැකි විවස්ථාවක් මේ රටේ නැති නිසා ඒක තේරුම් ගන්න ඕන එම නිසා තමන්ට හිතවත් නීතිඥ මහතුරු වගේ අපත් කරලා විවස්ථාවක් හදනවා කියන්නේ ඒක විහිළුවක් අර පරණ වැඩේටම ආයිත් බහින්න යන්නේ ඉතින් අපි සියලු දෙනාම බලාපොරොත්තු වෙනවා ජාත්‍යන්තර ප්‍රජාව දිනා ගන්න නම් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දෙනාම ඒක රාජ්‍යලා විවස්ථා කදන්න ඕන. එතකොට ඒකයි එවැනි විවස්ථාවක් තමයි සාර්ථක වෙන්නේ. ඒ වගේම මම කියන්න ඕන අද ශ්‍රේෂ්ඨාධිකරණයේ දුන්න නඩු තීන්දුව. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව දෙනවා. සමහර විත්තිකාරයෝ එළුංගාට නියම කරනවා. හිරදන්වන් දෙනවා. දැන් මේගොල්ලෝ මොකද්ද කරන්නේ? මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ වැඩිකාරය කරපු අය යනවා ජනාධිපති කොමිෂන් එකට. ගිහිල්ලා කියනවා මේ දේශපාලන පරිගැදීමක්.
එතකොට ජනාධිපති කොමිෂන් එකට බලය තියෙනවද ශේෂ්ඨාධිකරණයේ දුන්න නඩු තීන්දුව ගැන හොයන්න ගරු සභාපතිතුමනි මේක වීලුවක් බලයක් නැහැ ජනාධිපති කොමිෂන් එකට බලයක් නැහැ ශේෂ්ඨාධිකරණයේ දුන්න නඩු තීන්දුව ගැන හොයන්න මේ මොකද කරන්න හදන්නේ ජනාධිපති කොමිෂන් එකෙන් නිර්දේශ ගන්න ඔබ නීති විරෝධී නිර්දේශ මේව දේශපාලන පළගැනීම් කියලා ඒ නිර්දේශ දෙන්නේ ජනාධිපතිතුමාට බලපෑමක් කරන්න ජනාධිපති සභාවක් ගන්න ඉතින් අධිකරණයේ ඇත්ත වශයෙන්ම විනාශ කරලා තියෙන්නේ නීතිය ගැන කතා කරනවා සාධාරණත්වය ගැන කතා කරනවා පසුගිය ජනාධිපති කොමිසමේ දේශපාලන පළගැනීම් ශේෂ්ඨාධිකරණයේ මිනිමරුන් නඩු බරපතල නඩු වලට වෙච්ච වැරදිකාරයෝ ගිහිල්ලා කියනවා දේශපාලන පරිගණීමක් වෙලා තියෙනවා මම ඔබතුමාට කියන්න කැමති නීතිපතිවරයා මෙහෙම ප්‍රකාශ කරලා තියෙනවා the attorney general strongly emphasize a commission of inquiry is not a judicial tribunal and it is a fact finding body functioning under the authority of the executive in the circumstances the attempt by the commission of to directly indirectly inquire into the investigative matters pertaining to the role of the attorney general in prosecuting cases pending before the relevant judicial fora would tantamount to interference with the judiciary and the attorney general ඉතින් ජනාධිපති කොමිෂන් බලයක් නැහැ ශේෂ්ඨාධිකරණයේ තීන්දුවට නිදේශ දෙන්න ඒ නීති විරෝධ නිදේශ ලබා ගන්න ජනාධිපතිතුමාට බලපෑමක් කරන්න මෙන්න මේ සභාව දෙන්න කියලා ඉතින් මේ දැන් අධිකරණයේ ඇත්ත වශයෙන්ම විනාශ කරලා ශේෂ්ඨාධිකරණයේ ඉල්ලීමක් කරනවා මේ ජනාධිපති කොමිෂන් එක කට්ටියගේ රැල්ල හරිය මොනවද මේ කරන්නේ වැඩේ කියලා ඒ වගේ මම කියන්න ඕන ජනාධිපති කොමිෂන් වාර්තා ගන්නවා තිබ්බ කර සභාපතිතුමනි එක වාර්තාවක්වත් පාර්ලිමේන්තුවේ නැහැ මෛත්‍රීපාල සීසේනේ මැතිතුමා ජනාධිපති කොමිෂන් පත් කෙරුවා වර්තමාන ජනාධිපතිතුමා පත් කෙරුවා නමුත් පාර්ලිමේන්තුවේ පුස්තකාලයට ගියාම එක වාර්තාවක්වත් නැහැ ඉස්ස පබ්ලික් ડોකියුමන්ට් ඒක ප්‍රසිද්ධ ලියකියක් ඒක පාර්ලිමේන්තුවට ලබා දෙන්න ඕන පාර්ලිමේන්තුවේ කතා කරුවා ජනාධිපති ලේකම් කාර්යාලයට එයා කියනවා මේක දෙන්න බෑ කියලා. එහෙම කරන්න බෑනේ. මොනවද හංගන්නේ තියෙන්නේ? එමේ සමන් ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා. ජනාධිපති කොමිෂන් වාර්තා අපිට ලබා දෙන්න කටයුතු කරන්නයි කියලා. ඒ වගේම අද අලුත් කඩේ උසාවි වාලා නීති මාතෘ 2000ක් තරුණ නීති මාතෘ ජීවත් වෙන මාර්ගයක්ද? මං ගරු අධිකරණ මැතිතුමාගේ ඉල්ලීමක් කරනවා එයාගේ ප්‍රශ්න තියෙනවා හරි ප්‍රශ්න තියෙනවා එයාත් එක්ක සාකච්ඡා කළා අපේ තරුණ නීතිඥ මහත්වරුන්ට යම් එයාගේ ගෙවල් කුලි ප්‍රශ්න තියෙනවා නිවාස ප්‍රශ්න තියෙනවා ලීසින් ප්‍රශ්න තියෙනවා ඔවුන්ට සහනයක් ලබා දෙන්න කටයුතු කරන්නයි කියලා මම මෙතුමාගේ ඉල්ලීමක් කරනවා ඒ වගේම අද හතරවෙනි අයිටම් එක The fourth item today. Hatharemi item e mokadda? Vara adhikari attavashya sewawa kirima. The port authority to be made essential service. Ai vara adhikari attavashya sewawa karanne? Man ahanna kemathi sabhadaya kithuwath naha sangvidhaya kithuwath naha. Me attavashya sewawa karanne me nagarira paryantaya ඉන්දියාවට පැවරීමට විරුද්ධව වෘත්තීය සමිති අරගල නවත්තන තමයි මේ හතරවෙනි අයිටම් එක ගෙදැල්ලා තියෙන්නේ වෘත්තීය සමිති අයිතිවාසිකම් කප්පාදු කිරීමට මට වෘත්තීය සමිති අය බව හම් වුණා ඒ අය මට කියලා තියෙනවා ඉන්දියාවෙන් ගන්න ඕන මිලියන 600 අවුරුත්තුරෙන් හම්බ කරන්න පුළුවන් කියලා අවුරුත්තුරෙන් හම්බ කරන්න පුළුවන් එම නිසා ඇයි අපි මේක දෙන්නේ කියලා වෘත්තීය සමිති අපිට දන්නවලා තියෙනවා අන්න එම නිසා අධිකරණ ඇමතිතුමා උදාර පරමාර්ථ එක කතා කරුවා මම නෑ කියන්නේ එතුමාගේ චේතනාව අවංකයි මම නෑ කියන්නේ නමුත් මම අහනවා ආණ්ඩුවට හිතවත් දීතික්ෂ මහතුරු කණ්ඩායමක් පත් කළා මුළු රටටම ගැළපෙන විවස්ථාවක් හදන්න පුළුවන්ද එහෙම නැත්නම් යහපාලට ආණ්ඩුව කාලේ මුළු පාර්ලිමේන්තුවම
කොන්ස්ටිටියුන්ට් ඇසම්බලි එකට විවස්ථා සම්පාදක මණ්ඩලයෙන් බවට පත් කළා කරපු වැඩ කොටස තමයි මම හිතන්නේ අපේ රටේ අනාගතයට ගැලපෙන්නේ ඉතින් මම අධිකරණ ඇමතුමාට කියනවා ඔහුගේ වචන ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නන්න ඔව් උදාර වචන නමුත් ක්‍රියාවෙන් ආණ්ඩුවට හිතවත් කණ්ඩායමක් පත් කළා විවස්ථාවක් හදන එක මුඩාවක් කියන එක මම මතක් කරගන්න බයි you have 2 more minutes ඒ වගේම මම කියන්න ඕන අපිට 20 වැනි විවස්ථාව සංශෝධනයේ සම්මත වුණා ඇත්ත වශයෙන්ම 20 වැනි විවස්ථාව සංශෝධනයේ मुस्लिम मंत्री अट दिन कोई द्रविड़ मंत्री मे मुस्लिम जनता मुखद විවස්තාවක් වෙනස් කරන්න හරි අමාරුයි අනාගතයේදී මේගොල්ලෝ කිව්වා මේගොල්ලෝ සිංහල බෞද්ධ ආණ්ඩුවක් කියලා නමුත් විවස්තාව සංශෝධනය ගත්තේ මුස්ලිම් මන්ත්‍රීවරු අට දෙනයි ද්‍රවිඩ මන්ත්‍රීවරුන්ගෙන් චන්දර සම්මත කිරුවේ ඉතින් මේක වීලුවක්නේ මේක වීලුවක් සිංහල බෞද්ධ ආණ්ඩුවක් කියලා මුස්ලිම් මන්ත්‍රීවරු අට දෙනෙක්ගේ චන්දය අරන් ද්‍රවිඩ මන්ත්‍රීවරු අට දෙනෙක් ගරම් එක සම්මත කෙරුවා ඉතින් මේකයි මේකයි මේ ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත මේ ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත එම නිසා මම අධිකරණ ඇමතුමාට කියනවා එතුමා මුස්ලිම් ජාතිකයෙක් වෙලා එතුමාට තාම බැරිුණා මුස්ලිම් ජාතිකයන්ට යුක්ති ඉෂ්ට කරන්න තාම බැරිුණා මම ඔබතුමාගෙන් කනගාටු වෙනවා ඔබතුමා අවංකයි ඔබතුමා කියලා තියෙනවා අනන්ත වාරයක් මම වෙබ්සයිට් දැල් දැක්කා මේ ආණ්ඩුව කරන වැඩේ වැරදි කියලා honorable please wind up වැඩේ වැරදි කියලා මේ මූර්ත දෙහය භූමදානය කරන්න ඉඩ නොදීම ඉස්සෙල්ල අපේ රට ප්‍රසිද්ධ වුණේ ද්‍රවිඩ ජනතාවත් එක්ක තිබ්බ ප්‍රශ්න නිසා. අද මොකද්ද? මුස්ලිම් ජනතාවත් එක්ක තිබ්බ ප්‍රශ්න ජාත්‍යන්තරයට ගිහිල්ලා. ආන් නැතුව කාගෙන්වත් අහන්න නැතුව remember please wind up. කාගෙන්වත් නැත්තුව මුස්ලිම් මුර්ත දෙහි ආදායන කිරීමේ ප්‍රශ්නේ ජාත්‍යන්තරයට අරන් ගියා. අප කාගෙන්වත් අහන්න නැතුව මාලදීවින් ජනාධිපතිතුමාට කතා කරලා ඇහුවා මේ දේවල් එහාට ගෙන්න පුළුවන් කියලා. ලැජ්ජ නැද්ද? මේක ලැජ්ජ නැද්ද? Honorable member please wind up your time is up. අපේ රටේ මිනිස්සු අපේ රටේ උපත් මිනිස්සු අන්න එම නිසා ශ්‍රී ලාංකීය ජාතියක් නිර්මාණය කරන්න නම් මං අධිකරණ ඇමතුමාට කියනවා සියලු පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එක්කව ගල්ලා විවස්තාවක් හදන ක්‍රමයකට යන්න කියලා